आयोवान खालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान प्रवृत्ति विकास समगाय ओब मेकवाने मम कविंदु विजयवर्धन प्रथम नवदान्य सिरस्ताल वेत සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලු පාසල් සහ බස්නාහිර පළාතේ සියලු පාසල් අද දින විවෘත වෙයි. සිසුන් පැමිණීමේ ප්‍රවණතාවයක්. ප්‍රමිති ආයතනයට යව පොල් තෙල් වල ප්‍රමිති වාර්තාව අද. මතින්තොර තරුණ පරපුරක් බෙහි කිරීමට නාමල්ගෙන් නව වැඩපිළිවෙලක්. ව්‍යත්මගෙන් 98ක් අපේ ආණ්ඩුවට फील्ड मार्शल सरत फोंसेका गेन प्रकाश प्रजातंत्रवाद सह मानव हिमिका शक्ति मत किरी मट नव आंडुक्रम व्यवस्था वकावश्याई अनुरकियाई सुवस एलेही सिरवुनु नाउकाव दियंबट प्रथम नवदाहने देशीय पात्वेत कोविड वसंगत तत्व हेतुवेन बस्नाहिर पलाते वसा देमो सियलु पासल अद सिट यली सियलु श्रेणी संधा विवृत केरुना इटामतरव बस्नाहिर पलाते सियलु पेर पासल अद दिन विवृत वुना පසුගිය වසරේ මාර්තු 13 වනදා සිට කොවිඩ් වසංගතයේ හේතුවෙන් දිවයින පුරා පාසල් වසා දැමීමට රජය තීරණය කළ අතර පසුව අධියර කිහිපයක් යටතේ සියලුම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ හැරුණකොට සෙසු පළාත්වල පාසල් ආරම්භ කිරීම සිදු වුණා. කෙසේ නමුත් එම අධියර යටතේ බස්නාහිර පළාතේ විවෘත කෙරුණේ 5 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණයි. කෙසේ නමුත් කොවිඩ් එන්නත ජනතාවට ලබා දීමත් සමග මෙරටින් හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණිය තුළු දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීම අද දින සිදු වුණා. වසංගත තත්ත්වයේ වැඩිම බලපෑමක් එල්ල වූ බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීමේදී විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව බස්නාහිර පළාතේ සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු අතර සිසුන් 16ක් 30ක් අතර සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු වනවා. එමෙන්ම සිසුන් 30ට වැඩි පන්ති කණ්ඩායම් 3කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මේ අතර බස්නාහිර පළාතේ සියලු ශ්‍රේණි සඳහා පාසල් විවෘත වීමත් සමග එම පළාතේ පාසල් වල සිසු සිසුවියන් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල් වලට පැමිණීමේ ප්‍රවණතාවයක් අද දින දක්නට ලැබුණා. සෙසු දිස්ත්‍රික්කවලද පාසල් ආරම්භ කිරීමේදී සිසුන්ගේ පැමිණීමේ ප්‍රවණතාවයක් අද දින වැඩි වශයෙන් දක්නට ලැබුණා. මේ අතර සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසු සැරිය බස් සේවාවද සිසු සිසුවියන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවා තිබෙන අතර නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් සිසු සිසුවියන් ප්‍රවාහනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙතර බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන අප්‍රේල් මාස 18 වනදා ආරම්භ කිරීමට නියමිත අතර බස්නාහිර පළාතේ පිහිටි අගරදුගුරු පදවි කතෝලික සභාවේ සියලුම පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලබන පසුවනදා ආරම්භ වීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරක සංඝටකය අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් සිදු කළ පරීක්ෂණවල වාර්තා අද දින නිකුත් වීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ සහිත පොල්තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. එලෙස ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් බහලුම් 13ක් මෙරටට ආනයනය කර ඇති බවට මූලික විමර්ශනවලදී පසුගියදා අනාවරණය වූ අතර එම පොල්තෙල් සාම්පල වැඩිදුර විමර්ශනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පසුගියදා ලබා දුන්නා. සමාගම් 3ක් විසින් මෙලෙස පොල්තෙල් ආනයනය කර ඇති අතර අද දින විමර්ශනය සඳහා යවූ සාම්පලවල පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා. එම වන්ටනුව එලෙස ගින්වු පොල්තෙල් වල ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු නම් එම පොල්තෙල් තොගය අද දිනේම ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය නියෝග අදාළ සමාගම් වෙත ලබා දීමටද නියමිතව තිබෙන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා සඳහන් කළේ. මේ අතර එම පොල්තෙල් වෙළඳ පොළට නිකුත් වී ඇද්දයි පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 25න් සාම්පල පහ බැගින් ලබාගෙන අද දින පරීක්ෂණ පවත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ශක්තිමත් කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් ශක්තිමත් කිරීමේ දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත්. ඒ අනුව අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරන ලැබුවා. ප්‍රධානම යෝජනාව තමයි විදායක ජනාධිපති ධූරය දැන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා තිබෙනවා. ඒ අසාර්ථකයි. එනිසා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට යා යුතුයි කියන යෝජනාව අපේ තිබෙනවා. එම විදායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ නම් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් නියෝජනය වෙන මැතිවරණ ක්‍රමයක් ඇතුළත් විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කර තිබෙනවා. බලයට පත් වෙන පාලකයා බාරකාරයන් බවට පත් වුණාට ඔව අයිතිකාරයන් ලෙස කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා කවර හෝ පාලනයක් විදේශ රාජ්‍ය සමග හෝ යම් ආයතනයක් සමග කවර හෝ වර්ගයේ ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ ගිවිසුමට එළඹීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය. ඒ වගේම අපේ රටේ ditth ප්‍රවේශිභාවය 20 වෙනි සංශෝධනයේ ඉවත් කර තිබෙනවා. එනිසා ඕනෑම ජනතා නියුක්ත ආයතනයකට තරඟ වදින්නේ නම් ඔහුට ලංකාවේ ප්‍රවේශිභාවයේ පමණක් තිබිය යුතුය. ඒ වගේම රජයේ වැදගත්ම ඉහළ තනතුරු වලටද ditth ප්‍රවේශියම් පත් කිරීම සඳහා තියෙන ඉඩකඩ ඇවිරිය යුතුය කියන යෝජනාව අපේ ඉදිරිපත් වී තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහණය වෙනි පොදු ජනතාවගේ සේවාවන් මූලික අයිතිවාසිකම් බවට පත් කරලා ඒ පිළිබඳ ආණ්ඩුවට විරුද්ධව නඩුගුණ කිරීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය තවත් පුළුල් කොට ලිවිය යුතු කියන ස්ථාවරය තමයි අපි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කියලා යෝජනා කොට තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂය නියෝජනය කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගත බලය ලබා ගැනීමේ අරමුණ අතහැර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් දැන් අපි සම්දාන ආණ්ඩුවක් හදලා තියෙනවා. හැබැයි සම්දාන ආණ්ඩුව අපි හැදුවට අපි පොහොට්ටු යටදී තරඟ කරත් දුමින්ද දිසානායකවත් අපිට කතර ගහපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුරුවත් පොහොට්ටුවට ගිහිල්ලවත් ආණ්ඩුවේ වෙලාවක් එහෙම නැත්නම් පොහොට්ටු ආදීන් වෙලා නැහැ. අපි පොහොට්ටුවේ තරඟ කරපුව වැත්ත අපි ආණ්ඩුව නියෝජනය කරන බව වැත්ත. හැබැයි අපේ පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙමනම් අපි පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය වැඩගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත බලය ලබා ගැනීම අරමුණ මේ අපි කාගෙන්වත් ඒක එහාට මෙහාට ගිහිල්ලා නැහැ. අපි ඒ නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබිච්ච තැනටම අපි ගෙන ආ යුතු වෙනවා. ඒ යුද්ධ ජයග්‍රහණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නම අපි කියනවා UNP කියනවා හැමෝම කියනවා. හැබැයි මහින්ද මහත්තයාගේ හැබෑ අයිතිකාරය කවුද? ඒ වෙලාවේ මහින්ද මහත්තයා නියෝජනය කරේ මොන පක්ෂද? එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් තමයි මේ රටේ යුද්ධ ඉවර කරේ. අද මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකයා වෙන්න පුළුවන්. හැබැයි එවකට මහින්ද මහත්තයාට හයිය ලැබෙන්නේ ශක්තිය ලැබෙන්නේ රටේ යුද්ධය අවසන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි අමතක කරන්නේ නැහැ.
වත්මන් ආණ්ඩුවේ අසාර්ථක වැඩපිළිවෙල හේතුවෙන් රටේ ජනතාව කලකිරීමෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් බලස් සභා ඡන්දය අපි හිතනවා ජූනි මාසේ පයින් කොටේ කියලා. අපට ඒ ඡන්දේ දිනන්න වේලාසන වැඩි. තාම මේගොල්ලෝගේ කැරොල් ගහිලා පටන් ගත්තා විතරයිනේ. ඒක හන්ද එකපාරට ඡන්දයක් ආණ්ඩුවක් වෙනස් කරන්න අමාරුයි. රටේ ජනතාව කලකිරලා ඉන්නේ. තුන් වෙල සපයා ගන්න තමාරුයි. ටීවී එකේ බොරුවට කියනවා අපි දැන් පෝර නිකන් දෙනවා කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඇවිල්ලා දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රාදේශීය කාර්යාලවල ඇවිල්ලා නොටිස් ගහලා යනවා. මේ කන්නේ භාගයයි දෙන්නේ. ඊතුරු භාගය කාබනික හදා ගන්න කියලා. අනිපැත්තෙන් අපි දකිනවා කැලෑවලට මේ වෙනකොට අක්කර 62000ක් විනාශ කරලා තියෙනවා. වැව් දෙකක් හදනාලු වැව් පොඩිලු. එකක් අක්කර 5ලු. අක්කර 5ක් නෑ වැවක් නෙවෙයිනේ එහෙනම් පොකුණක් එන්නෝනේ. අක්කර 5ේ වැව් කොහෙද තියෙන්නේ? ඊළඟට කියනවා ඒ කැලේ අක්කර 10ක් යන හින්දා ඒ වෙනුවට රබර් රවනවලු. දැන් හදන්නේ සිංහරාජ රබර් රවන්නේ ඊළඟට. මේ වගේ ආර කිතුල් ගහට තනකොළ කපන්න ගියා වගේ කතා කියනවා. ඒ මදිවට ජාතික සම්පත් විකිණීම. වරාය විකුණන්න ගිහිල්ලා අපි පුදුම සටනක් දීලා ඒක බේරගත්තා. කැබිනට් එකම තියෙන වනජීවී කැබිනට් එකම. එයා යටතේ තියෙන්නේ දවසක් ස්ථාව විතරයි. කෘෂිකර්ම ඇමතියට තියෙන්නේ වියලේ මණ්ඩලයේ විතරයි. එයාට බෑ කුඹුරු අරමයි වගාගෙන මුකුත් කරන්න. අර වියත්මග කියලා ආපුවයි අපේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නේ. ඒගොල්ලෝ අපට වඩා බයින ආණ්ඩුවට. ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ රැවටුණා කියලා. අනිවාර්යයෙන්ම වියත්මගෙන් 90%ක් විතර අපට එකතු වෙනා ඊළඟ ආණ්ඩුවේ. නිවාස අමාත්‍යාංශයේ කටයුතු කරන විට පසුගිය රජය විසින් සිදු කළ වැරදි නිවැරදි කිරීමට සිදු ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමි. සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජා කළ දෙමෝපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කර ඇති මිහිඳු නිවහන ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැතුණා. නිවාස අමාත්‍යාංශයේ අපි කටයුතු කරද්දී පහුගිය රජය තුල සිද්ධ වෙච්ච සියලු වැරදි නිවැරදි කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. කුමාරසිරි මන්ත්‍රීතුමා කිව්වා ඒ රටේ ප්‍රදේශයේ ගමේ පළාතේ ජනතාව නායකාරයෝ බවට පත් කරලා තියෙනවා කියලා. ගරු මන්ත්‍රීතුමා නිවාස අධිකාරිය තමයි ඒ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. මම එහෙම කියන්නේ නිවාස අධිකාරිය අපේ හාමුදුරනේ මේ වෙද්දී මිලියන 30000කට ආසන්න ගාණක් ওই මිනිස්සුන්ට ණයයි. නිවාස අධිකාරිය පොරොන්දු දෙනවා ලක්ෂ ගණන් වලින් පහුගිය වසර 4 තුල නිවාස වෙනුවෙන් ණය දෙනවා කියලා. හැබැයි ලක්ෂ 5කට ගිවිසුම අස්සම් කරපුවාම ගෙවන්නේ 50000යි. මිනිස්සු කනකර උගස් තියෙනවා. මිනිස්සු ඉඩකඩම් උගස් තියෙනවා. පොලී කාර්යයෙන් ගන්නවා. අල්ලපු වැටේ මිනිස්සයාගෙන් ගන්නවා. ගොඩනැගිලි ද්‍රව්‍ය ටික හાર્ඩ්වෙයාර් එකෙන් ගන්නවා. හැමතැනින්ම අරගෙන ගේ හදා ගන්නවා කොහොම කොහොම හරි. ඒත් හරියට නෙමෙයි අපේ හැමදුනේ බාගෙට. ඊට පස්සේ නිවාස අධිකාරියට ගියාම මුදල් නැහැ. අපි මේ නිවාස 10000කට වැඩි ගාණක් මේ වසරට හැමාරට අපේ හැමදුනේ ඉවර කරේ කවුරුත් නායකාරයෝ කරන්නේ නැතුව. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා මේ අවුරුද්දට ලහිලහියේ ජනතාව සූදානම් වෙනවා. දැන් කියන්නේ මුං ඇට කිලෝකයක් ගත්තට පස්සේ 850යි 1000යි. පොල් තෙල් මිල දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විසකාරක පොල් තෙල් නිසා කැවුමක් හදා ගන්නවත් බය තත්ත්වෙන් තියෙන්නේ. ඒ නිසා දැන් කොහාට වහන්න අත්තක්වත් නැහැ. ඒවත් ගස් ටික කොක්ම කපලා තියෙන්නේ. ඒ නිසා කොහා එන්නෙත් නැහැ. ගෙදරට පොල් තෙලුත් නැහැ. කහත් නැහැ. කීරි සම්බ කිලෝ එකක් ගත්තොත් රුපියල් 200යි. ඒ කියන්නේ ඩොලර් එකක් වගේ ගෙවන්න වෙලා තියෙනවා කීරි සම්බ කිලෝ එකකට. සුද්දාගෙන් පස්සේ ඒ කාලේ ඉඳන්ම මිනිස්සු කැලෑ හොරු ටිකක් ඉන්නවා. මිනිස්සු කැලේ කපනවා. ඒ වගේම ලී පටවනවා, හොරකම් කරනවා. ඒ වගේම වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ දනුවන් දෙනවා. මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න, ආණ්ඩුවේ දඟර පුට්ටු දාන්න, කකුල් පුට්ටු දාන්න ලෑස්තිලා ඉන්න අය තමයි මේවා නිකන් වැරදි බොරු හොවා දක්වන්නේ. අපේ රටේ ඉන්න සම්ප්‍රදායික සීනි ආනයන කරුවන්ට පුළුවන්ද බද්ද අඩු කරයි කියලා වාසියක් ගන්න? බෑනේ. එහෙම බද්ද අඩු කරයි කියලා වාසියක් ගන්න කාලයක් යනවා. ඉන්දියාවට සීනි ඇනෝම් කරලා LC ඕපන් කරලා නැව් බුක් කරලා නේද? ඒවැයි ගෙනල්ලා කොළඹ වරාය ගුදංගල ගබඩා කරලා ඔය වැඩේ කරගන්න කාලයක් යනවා. හැබැයි නැව එනවා පේනකොට කැසට් එක වෙනස් කරනවා. රුපියල් 49.75 බදු එපා කියලා කියනවා. දැන් මරු. අද රටේ දෙවැන්තම ගැටලුව විදිහට අපි දකින්නේ මත්වල. කෙතරම් මත් කුඩු ඇල්ලුවත් යල්ලනේම විනාශ කෙරුවත් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන දරු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. තරුණ අමාත්‍යාංශයේ විදිහට ඉදිරි කාල සීමාව තුල අපි දෙවැන්ත වැඩපිළිවෙලා ක්‍රියාත්මක කරනවා මේ දරුවන්ව මතින් මුදවගන්න.
මතේ මුදව ගන්න දරුවා කාර්මික පුහුණුව හරහා රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරන්න ඕන. එදා කොළඹට පමණක් අපි දැක්ක මත්වදුර අද අපේ රටේ හැම ගමකම තියෙන මේ පාස්තු ප්‍රහාරේ සුලමුල මේ රජේ හොයන්නේ කීයක් කිව්වත් හොයන්නේ ඒක සිංහරාජ කකුබේක විකුණන්නද කියලා ජනතාවට ඡන්දේ දෙන්න කියලා නැත්තම් ජෙනීවා වල පරාද වෙච්ච එක විකුණන්නද ඡන්දේ ලබා ගන්න විකුණන්න තියෙන එකම දේ තමයි ජාතිවාදී ආගම්වාදී විතරයි ඒ ඉඳා පාස්තු ප්‍රහාරේ සුලමුල හොයන්නේ මේ රජේ කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝ හලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි දින 20ක් වයසැති බිලිඳකු කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය බවට පවසමින් බිලිඳු මෘත ශරීරය ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය යැයි සඳහන් කර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලන පංචපුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් වී තිබෙනවා රිජ්වේ ආර්යා ළමාරු හලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි දින 20ක් වයසැති බිලිඳකු කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වීමෙන් පසුව එම බිලිඳු මෘත ශරීරය අත්නොමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය යැයි සඳහන් කරමින් එම බිලිඳාගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලන පංචපුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් වුණා එහිදී එම විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු යසන්ත කෝදාගුඩ මහතා සඳහන් කළේ පුද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වන බවයි. යනුව පෙත්සම සලකා බැලීම මැයි මාස 25 වනදා දක්වා කල් තිබුණා. පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ තම දරුවාට රෝගී තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ අතර බිලිඳා කොවිඩ් ආසාදනය වී මියගිය බවට රෝහල් පාලන අධිකාරිය විසින් 21 දෙසැම්බර් මාස 7 වනදා දැනුම් දුන් බවයි. තම දරුවා කොවිඩ් ආසාදනය වී මියගිය බවට වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කළද තම දරුවාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් දෙවන PCR පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට හදිසියේ දරුවා ආදා नूतन समाजे वीकेयन जन सन्निवेदन माध्यमन जन नाट्य अतर जनप्रिय अंग्यक्मन सुकृति नाट्य रंग दैक्वीम कोत्मले नियंगम दुर अंबतलाव श्री पंजाब प्रदीप विद्यायतने दीपवत्तुना වතු පොලිසිය විසින් ඊයේ දින සිදු කළ වැටලීමකදී පානදුර ගල්තුරේ ප්‍රදේශයේ කාන්තාවක් විසින් අධික මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ රජය අනුමත මත්පැන් බෝතල් තුගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. යුද්ධී නතුරුදන්නුවන්ගේ වවුනියාව දිස්ත්‍රික්කයේ ඥාතීන් 1500 වන දිනයටත් වවුනියාව තැපල් කාර්යාලයේ ඉදිරිපිට උපවාසයක නිරත වුණා. දකුණ සබරකමුව බස්නාහිර මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරු කාලයේදී සහ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුඩ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක්ම වූ වැසි ඇති විය හැකි බවයි. කාලකුඩ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං තත්වෙන් මෙන්ම අකුණු මගින් සිදුවන අනතුරු ආවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් එතෙක් ඔබට සුබම සුබ දවසක්